අයිබෝන් දේපුතේ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් ගණිතය YouTube නාලිකාවට. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ශාස්ත්‍ර ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෝලන සහ තරංග සම්බන්ධ ගැටලුව. වෙනදා වගේම පල්ලෙහා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF link එක තියෙනවා. ප්‍රශ්නේ ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරගෙන කරන්න. කරලා බලන්න කොච්චර දුරට නිවැරදිද කියන එක ඔබගේ පිළිතුරු වීඩියෝ එකත් එක්ක. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. හත්වෙනි ගැටලුව කියන්නේ රූපේ පෙන්වා ඇති ධ්වනිමානය W1 සහ W2 නම් සිහින් ඇදි ලෝහ කම්බි දෙකකින් සමන්විත වේ. W1 එකෙහි එක් කෙළවරක් ANAට සම්බන්ධ කර ඇති අතර අනෙක් කෙළවර රූපේ පෙන්වා ඇති පරිදි M ස්කන්ධයක් දරාගෙන සිටී. P කප්පියේ සුමට වේ කියලා දීලා තියෙනවා. R සහ S යන දෙකට W2 සම්බන්ධ කර ආතතියකට ලක් කර ඇත. මම පොඩි රූප සටහනක් අඳිනවා. එක කම්බියක් තියෙනවා. මේ ආකාරයට එක පැත්තක් සම්බන්ධ කරලා තියෙනවා ධ්වනිමාන පෙට්ටියට අනිත් පැත්ත කප්පියක් හරහා ඔය වගේ කප්පියක් හරහා W බාර් එකට ඇඳලා තියෙනවා. ඒ කියන්නේ ආතතියකට ලක් කරලා තියෙනවා W බාරයක් පාවිච්චි කරලා. ඒත් එක්කම අනිත් ඒ ආසන්නයේ තියෙන අනිත් ධ්වනිමාන කම්බිය නිකම්ම දෙපැත්තේ ඇන දෙකකට සම්බන්ධ කරලා ඇදලා ආතතියකට ලක් කරලා තියෙන්නේ. ඒ අරුණාම වෙන බාරයක් සම්බන්ධ කරලා නැහැ. බලමු මොකක්ද අහන්නේ කියලා. ඒ කොටස ක්‍රම ඉලක්කම් එක කියනවා BC හි හරිමැදින් W එක පෙළුව විට W එක කියලා කියන්නේ එතකොට මේ ආතතියට ලක් කරලා තියෙන කම්බිය W2 කියලා කියන්නේ මේ අනිත් අපි W sorry capital M බාරයක් කියලා තියෙන තන්තුව. එතකොට W එකෙහි හරිමැදින් පෙළුව විට මූලික තානයෙන් කම්පණය වේ. කම්බියේ B සහ C අතර සෑදෙන තරංග රටාව පාත රූපය අඳින්න කියලා කියනවා. එතකොට B සහ C අතර හැදෙන තරංග රටාව අපිට අඳින්න කියලා කියන්නේ. මෙන්න මේ ආකාරයට BC කියලා කොටස් දෙකක් නම් කරලා තියෙනවා. ලක්ෂ්‍ය දෙකක්. ওই දෙක අතර හැදෙන තරංග රටාව අපි දන්නවා මූලිකෙන් කම්පණය වෙනවා කියලා කියන්නේ ඕන ඕක තමයි තරංග රටාව. ස්ථාවර තරංගයක් මූලිකෙන් කම්පණය වෙන අවස්ථාවේදී. ප්‍රම ඉලක්කම් දෙක. දෙකේ කියනවා B සහ C අතර දුර L නෝට් නම් තරංගයේ තරංග ආයාමයේ ලැම්ඩා නෝට් L නෝට් අතර සම්බන්ධතාවය ලියන්නලු. ආන් අපි දන්නවා මේ සම්පූර්ණ පුඩුවක් කියලා කියන්නේ තරංග ආයාමයේ ආයාමයෙන් භාගයක්. ලැම්ඩා බෙදීම දෙකක්. ලැම්ඩා නෝට් කියලා තරංග ආයාමයේ දීලා තියෙන නිසා ලැම්ඩා නෝට් බෙදීම දෙක දිගක් සමාන වෙනවා මේකේ දිග L නෝට්ට. එහෙනම් අපිට ලියන්න පුළුවන් ලැම්ඩා නෝට් බෙදීම 2 සමානයි L නෝට්. ඔතනින් ලැම්ඩා නෝට් තුක්ත කරන්න පුළුවන් 2යි L නෝට් කියලා. ඔය තමයි ක්‍රම ඉලක්කම් දෙකේ තුනේ අපෙන් අහන සම්බන්ධතාවය. ඊට කලින් අපෙන් දෙවෙනි කොටසේ අහලා තිබුණා. දෙවෙනි කොටසේ අහලා තිබුණා මේ ආකාරයේ ස්ථාවර තරංගයක් සෑදෙන්නේ කෙසේද කියලා. ආන් ඒකට උත්තරේ විදිහට ලියන්න පුළුවන් පතන සහ පරාවර්තන තරංග අදිස්ථාපණය. වැදගත්ම දේ තමයි අදිස්ථාපණය කියන වචනය. අංගෙනම් මේ පැත්තට ගමන් කරන පතන තරංගය සහ නැවත මේ පැත්තට ගමන් කරන පරාවර්තන තරංගය කියන දෙක අදිස්ථාපණය වීමෙන් තමයි අපිට මෙන්න මේ ආකාරයේ ඉහළ පහළ යන ස්ථාවර තරංගයක් ওই වෙලාවේ දකින්න හම්බෙන්නේ. ක්‍රම ඉලක්කම් දෙකේ තමයි ඔක අහලා තිබ්බේ. තුනේ උත්තරේ අපි ලිව්වා. දැන් හතරවෙනි කොටස W එකෙහි ආතතිය T සහ ඒකක දිගක ස්කන්ධේ M නම් මූලික සංඛ්‍යාතයේ F නෝට් සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න කියලා කියනවා. අං W එකෙහි කියලා කියනකොට ඔයා අපි උඩැන්ද තරංගය අතර තරංගයට අදාළව තමයි කියන්නේ. V සමානයි F ලැම්ඩා අපි පාවිච්චි කරමු. V කියලා කියන්නේ ඇදි තන්තුවක තීරයක් තරංග වේගය. ඇදි තන්තුවක තීරයක් තරංග වේගය අපි දන්නවා වර්ගමූල T බෙදීම M කියලා. සමානයි F ලැම්ඩා නෝට් කියලා දීලා තියෙනවා. ඔතන මූලික සංඛ්‍යාත F නෝට් කියලා ගන්න කියලා කියනවා. දැන් අපෙන් අහන්නේ F නෝට් සඳහා ප්‍රකාශනයක්. ඒ නිසා ඔතනින් F නෝට් උක්ත කරන්න ඕන. F නෝට් සමානයි ලැම්ඩා තියෙන තැනට මම දානවා 2L. මෙතන 2L දානවා. 2L නෝට් මේ සම්බන්ධතාවයෙන්. එතකොට මේ පැත්තට එනකොට 1යට 2L නෝට් වර්ගමූල T බෙදීම M කියලා එනවා. ඔය තමයි ක්‍රම ඉලක්කම් 4 අපෙන් අහන සම්බන්ධතාවය. ඊළඟට B කොටස W එකේ මූලික කම්පන සංඛ්‍යාතයේ සමග අනුනාද වන
W देखे मूलिक संख्याते अनुरूप XY दिग कैपिटल L नॉट वे L नॉट ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල යෝජනා කරන්නලු අන්න අපි W දෙක කියලා කියන්නේ මේ අනික් තන්තුව අනික් තන්තුවේ අනුරූප අනුයාත අනුරූප අනුනාද දිග ගන්නකොට අපි කරන්නේ පළවෙනියටම කඩදාසි ආරෝහකයක් තියන්න ඕන මේ W දෙකේ මධ්‍ය ලක්ෂයට ආසන්නව එහෙනම් W දෙකේ මධ්‍ය ලක්ෂයට ආසන්නව කඩදාසි ආරෝහකයක් තැබීම පියවර වශයෙන් ලියනවා නම් ඊළඟට කරන්න ඕන මේ W එක කම්පණය කරලා මේ පැත්තේ මේ කම්බිය කම්පණය කරලා මෙයාගේ සේතු අතර පතරේ බිඳුවේ ඉඳලා ක්‍රමයෙන් වැඩි කරමින් අර තියපු කඩදාසි ආරෝහකේ ශනිකව ඉවතට පණින අවස්ථාවේදී අනුනාද දිග ලබා ගැනීම. එහෙනම් ලියන්නේ කඩදාසි ආරෝහකේ ඉවතට පණිනතුරු සේතු දෙක අතර දුර බිඳුවේ සිට වැඩි කරමින් වැදගත්ම වචනේ මූලිකයක් කියලා අහුවෙන්න නම් බිඳුවේ සිට වැඩි කරන්න ඕන. බිඳුවේ සිට වැඩි කරමින් W එක කම්පණය කිරීම. එතකොට කඩදාසි ආරෝහකේ විසිවන අවස්ථාවේදී අපි දන්නවා මූලිකයට අදාළ අනුනාද දිග හම්බෙලා තිනවා L note කියලා. ක්‍රම ඉලක්කම් දෙකේ කියනවා කැපිටල් M කිලෝග්‍රෑම් 4යි සිම්පල් M දීලා තිනවා. සිම්පල් L note 12.5යි නම් W දෙකේ මූලික කම්පන සංඛ්‍යාතය කුමක්ද කියලා අහනවා. කැපිටල් M කියලා කියන්නේ මෙතන ඉල්ලලා තියෙන ස්කන්ධය. කැපිටල් මෙතන ඉල්ලලා තියෙන ස්කන්ධය අපිට දීලා තිනවා. සිම්පල් M කියන්නේ ඒකක දිගක ස්කන්ධය. ඒකත් දීලා තිනවා. L note දීලා තිනවා. W දෙකෙහි මූලික කම්පන සංඛ්‍යාතය අහනවා. සිම්පල් L note තමයි අපිට දීලා තියෙන්නේ. සිම්පල් L note සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඔතන අපි W එකෙහි සහ W දෙකෙහි සම්බන්ධතාවය ගන්නකොට මම W එක මෙයා වෙන්න ඕන W දෙක මෙයා වෙන්න ඕන ඔහොම තියෙන්නේ. දැන් W එකේ තමයි සම්බන්ධතාවය අපි අරගෙන තියෙන්නේ. එතකොට කෙලින්ම සමීකරණයට සම්බන්ධතාවය ආදේශ කරන්න පුළුවන් සමීකරණයට F note කියලා කියන්නේ අපි අහන මූලික අපෙන් අහන මූලික සංඛ්‍යාතය සමාන වෙන්න ඕන මූලික සංඛ්‍යාතය සමාන වෙන්න ඕන මෙතන T කියන්නේ ආතතිය ආතතිය තියෙන තැනට අපිට ආදේශ කරගන්න පුළුවන් මේ සම්බන්ධතාවයෙන් 1 යට 2යි L note තියෙන තැනට ආදේශ කරමු 12.5 සෙන්ටිමීටර සෙන්ටිමීටර 12.5 මීටර කරන්න ඕන වැඩි කිරීම 10^2යි වර්ගමූල T කියලා කියන්නේ ආතතිය. ආතතිය මෙයාගේ බරට සමානයි. mg ට සමානයි. ඒ නිසා T තියෙන තැනට මම දානවා කැපිටල් mg. කැපිටල් M කියලා කියන්නේ ඔය දීලා තියෙන වස්තුවේ ස්කන්ධය 4 වැඩි කිරීම 10^3යි. g කියලා කියන්නේ ගුරුත්වජ ත්වරණයේ 10යි අපි දන්නවා. සිම්පල් M කියලා කියන්නේ කම්බියේ ඒකක දිගක ස්කන්ධය. ඒකට අගයක් දීලා තියෙනවා sorry capital M කියලා අපිට කියන්නේ 4 kg. එතකොට 4 වැඩි කිරීම 10. simple M කියලා කියන්නේ 4 වැඩි කිරීම 10^3යි. සුළු කරන්න තියෙන්නේ F note ගන්න ඕන. F note ගන්න තියෙන්නේ 10^2 උඩට ගියාම 10^2යි. දෙවරක් 12.5 කියන්නේ 25යි. වර්ගමූලය ඇතුලේ එනවා 4ට 4 කැපිලා යනවා 10^3 උඩට ගියාම 10^3යි. 10^4 වර්ගමූලය. 10^4 වර්ගමූලය කියලා කියන්නේ 10^10 වර්ගමූලය. 10^10 වර්ගමූලය 100යි. 100 වරක් 100 බෙදීම 25යි. 25තරක් 1යි 25තරක් 4යි. 400යි හර්ට්ස් කියලා එනවා සංඛ්‍යාතය. ඔය තමා B කොටසේ ක්‍රම ඉලක්කම් දෙකට උත්තරේ. B කොටසේ ක්‍රම ඉලක්කම් දෙකට උත්තරේ. එකේ උත්තරේ ගැන අපි කතා කරා. ඊළඟට කියනවා ඉහත B එකෙහි ලැබුණු අගය 20.2යි කියලා කියනවා. ඒ කියන්නේ කැපිටල් L note අගය 20.2යි. XY අතර දිග XY අතර දිග කියලා කියන්නේ මේ කොටස් දෙක අතර දිග. එතකොට XY තියෙන්නේ අපිට පැහැදිලිව බලන්න වෙනවා W එක නෙවෙයි W දෙක කියන තන්තුවේ. මේකේ තමා
එක්සයි තියෙන්නේ මෙතන x මෙතන y. එක්සයි අතර දුර 20.20 සෙන්ටිමීටර දක්වා වෙනස් කළේ නම් w දෙකෙහි නව මූලික සංඛ්‍යාතය සොයන්න කියලා කියනවා. එතකොට මේ xy අතර පතරේ කලින් තිබ්බ අගේ ඉඳලා දැන් අවාගයකට වෙනස් කරලා තියෙනවා 20.2 දක්වා. එතකොට අපි දැනගන්න ඕන ඔය කම්බි දෙකේම කම්පන සංඛ්‍යාත සමානයි. කම්පන සංඛ්‍යාත සමාන නිසා අපිට ගන්න පුළුවන් මේ පළවෙනි අවස්ථාවේදී W එක කම්බියට අපි පාවිච්චි කරනවා හර්ට්ස් 400 සංඛ්‍යාතය. මොකද පළවෙනි අවස්ථාවේ හර්ට්ස් 400යි. එතකොට L නෝට් සඳහා කැපිටල් L නෝට් සඳහා ලැබුණ වගේ කියලා කියන්නේ කැපිටල් L නෝට් කැපිටල් L නෝට් දිග දීලා තියෙනවා. මේ තමයි L නෝට් දිග. ඔය L නෝට් දිග අපිට දීලා තියෙනවා 20.2 සෙන්ටිමීටර කියලා. ඊළඟට XY අතර දිග 20 දක්වා වෙනස් කරනවලු. දැන් XY අතර දිග 20 දක්වා වෙනස් කරපුවාම W දෙකෙහි නව මූලික සංඛ්‍යාතය අහනවා. රයිට්. අපි දන්නවා ලැම්ඩා බෙදීම 2 තමයි L නෝට්ට සමාන වෙන්නේ. ඔයා හදන්නේ ක්‍රම ඉලක්කම් 3. එතකොට ලැම්ඩා සමානයි 2යි L නෝට් කියලා ගන්න පුළුවන්. එතකොට මේ කියන අවස්ථාවේදී V සමානයි F ලැම්ඩා දැම්මොත් V අපි ආදේශ කරන්න නැතු වෙමු. V එහෙමම තියෙනවා මං මේ දාන්නේ W2 කියන කම්බියට. W2 කියන XY දිග තියෙන කම්බියට තමයි ඔය ආදේශ කරන්නේ. V එහෙමම තියෙනවා F කියන්නේ හර්ට්ස් 400යි තරංග ආයාමය 2යි කැපිටල් L නෝට් තියෙන තැනට මං ආදේශ කරගන්නවා ඔය කියන වෙලාවේ අගේ 20.2 සෙන්ටිමීටර. 20.2 සෙන්ටිමීටර. ඊළඟට අපෙන් අහනවා XY අතර දිග 20 දක්වා වෙනස් කරේ නම් ආ දැන් මෙතන අගේ 20යි නම් මේ දෙකේ හැමම තියෙනවා නව සංඛ්‍යාතය අහන්නේ මං F' කියලා ගන්නම් සමානයි B. එකම කම්බියක් එකම තත්වයක් යටතේ තිබ්බේ එකම ආතතියකට ලක් කරලා තිබ්බේ නිසා ප්‍රවේග දෙක සමානයි. සමීකරණ දෙක බෙදන්න පුළුවන්. එතකොට F නෝට් හොයාග F' හොයාගන්න පුළුවන්. Vට V කැපෙනවා 2ට 2 කැපෙනවා 20යි F' සමානයි 400 වරක් 20.2යි 20 වරක් 20යි F' සමාන වෙනවා. බිංදු අගට දැම්මා 2වරක් 2 4යි 2වරක් බිංදුව බිංදුවයි 2වරක් 2 4යි 404යි හර්ට්ස් කියලා එනවා. ඔය තමයි සංඛ්‍යාතය. ඊළඟට රෝම ඉලක්කම් 4 කියනවා. දැන් කම්බි දෙකම එක එකේ මූලික සංඛ්‍යාතයෙන් එකවර කම්පණය කරේ නම් ලැබෙන නුගැසුම් සංඛ්‍යාතය කොපමණද කියලා අහනවා. ආන් අපි දන්නවා එකිනෙකට ආසන්න සංඛ්‍යාත දෙකක් එකවර කම්පණය වෙනකොට ඇසෙන නුගැසුම් සංඛ්‍යාත කියන්නේ සංඛ්‍යාත දෙකේ වෙනසට සමානයි. නුගැසුම් සංඛ්‍යාතය බීට්ස් ෆ්‍රීක්වෙන්සි කියන එකට මම FB පාවිච්චි කරනවා. FB කියලා කියන්නේ නම් සංඛ්‍යාත දෙකේ වෙනසට සමානයි. එතකොට ඔතන මාපාංක ගත්තේ මං වැඩි අගෙන් අඩු අගේ අඩු කරන්න තියෙන්නේ 404යි එක සංඛ්�යාතයක්. ඇත්තටම නම් වෙන්නේ F' ගෙන් F නෝට් අඩු වෙනවා. F' තමයි ලොකු අගේ. 404ෙන් 400ක් අඩු කරපුවාම නුගැසුම් සංඛ්‍යාතය හර්ට්ස් 4යි කියලා එනවා. ඒ කියන්නේ හර්ට්ස් 4ක වැඩි අඩු වෙන සංඛ්‍යාතයක් විදිහට තමයි ওই සංඛ්‍යාත දෙක කරන අද කරපුවාම හැන්නේ. හරි දුවේ පුතේ, එහෙනම් අද ගැටලුව කතා කරලා ඉවරයි. මේ වගේම ගැටලුවකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු. එතකන් සමු ගන්නවා සියලු දෙනාටම සුබ දවසක්.